කැලණි විශ්වවිද්‍යාලයේ පස්සට පුරා විද්‍යා පස්සට අධ්‍යාපන ආයතනයේ අධිනායකනේ ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහාචාර්යතුමා ඊවිතෙන් දැක නැතිනේ අපේ දෙවියන්තුමා ඊළඟට මේ කැලණි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපාරි අනුෂා වන්නායක මහත්මිය ඒ වගේම අපිට මේ ආධාර සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වලා තියෙනවා විමල් සේදර මහත්තයා ගෝතමි මී මහත්මිය දැසිල් වික්‍රමරත්න මහත්මයා නිරංජනා නිරතෝර මහත්මිය තරංග ඒ වගේම වෛද්‍ය ඇතුළු පිරිසගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ මොනරාග කිඹලාංගු ප්‍රදේශයේ අපේ මේ අපහසුතා තියෙන ඇත්තරම ලොකු මේ පිරිසට මේ ආධාර දහසා දරුවන්ට ශිෂ්‍යාධාර සහ අපේ වැඩිහිටි පිරිසට වියලි ආහාර ආබාධ වැඩිහිටි කියන ඒ පිරිසට වියලි ආහාර ප්‍රදානය කෙරෙන්නේ. ඉතින් මේ එතුමන්ලාට එතුමියන්ලාට මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ සංකල්පයක් ක්‍රියාත්මක කිරීමේ. විශේෂයෙන් ශිෂ්‍යාධාර වැඩසටහන ගමේතන කියවලාණ්ඩුව අපේ ගොඩාක් ළමයි මේ අධ්‍යාපනය වෙනුවට වෙන වෙන මාර්ග තෝරා ගන්නවා, විකල්ප මාර්ග තෝරා ගන්නවා ආදායම් ඉදිරිම සඳහා. ඒකෝ දෙමාපියන්ට සමහර වෙලාවට ඒක අනුමත කරන්න වෙලා තියෙනවා. එන ප්‍රශ්නත් එක්ක අධ්‍යාපනයේ හැර පවුලේ ආර්ථිකයට මේ තුප්ලක් වෙන ළමයි යොදා ගන්නවා. සමහර වෙලාවට වයසක් ඉන්න නිසි විරෝධී වුණත් ඒ තත්ත්වය දැන් ගම්මන්ටනේ ව්‍යාප්ත වෙමින් යනවා. ඉතින් ඒ වගේ වෙලාවක අපි වෛද්‍යතුමා කීපලාගේ මූලික රෝහලේ වෛද්‍යතුමා සම්බන්ධ වෙලා මට පණිවිඩය දුන්නා. මං ගම්වලට යන නිසා අපේ ගම්වල ඉන්න හඳුනාගත්ත අපහසුතාව වැඩිපුරම තියෙන පිරිස හඳුනාගෙන නාමලේඛනයක් දෙන්න අපි මෙහෙම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අපේ මහාචාර්යතුමා ඇතුළු පිරිස මේ තෝරා ගැනීම කරලා නාමලේඛනය දෙන්න කියලා. එතනදී මේ ලොකු පිරිසක් ඇත්තටම මේ හිටියා. නමුත් ප්‍රමුඛත්වය ලැබුණේ මේ පිරිසට. මේ ඔබ වාසනාවන්තයි ඒ මේ තොරතුරු ලබා දෙන තෝරා ගැනීම හිත වුණ නිසා. ඒත් එක්කම තෝරා ගදි මෙන්න මේ දේවල් මම සලකලා බැලුවා. අපේ ආධාර ප්‍රදානය කරන පිරිස මම දැනුවත් කරන්න ඕනේ. එකක් තමයි පවුලේ පිරිස වැඩි, දරුවෝ සංඛ්‍යාව වැඩි, පිරිස වැඩි, පවුල් බර වැඩි පවුලක දරුවෝ. ඊට අමතරව ආබාධ සහිත පුද්ගලයෝ පවුල්වල ඉන්න අය ඔය වගේ නිර්ණායක යටතේ තමයි තෝරා ගැනීමක් කළේ. එතකොට මේ අද කීප දෙනෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් මා හිතන්නේ සම්බන්ධ වෙලා නැහැ. හේතුව මේ ඊයේ හවස තමයි ඩොක්ටර් හිවි හිටුනේ අපි සාමික වැඩසටහන පවත්වා ගමු කියලා. එතකොට සමහර අයගේ අපි වලට හතරව ඒ පැති වල ෆෝන් සැඩ නැහැ, සිග්නල් නැහැ. ඇත්තටම සම්බන්ධ කරගන්න බැරි වුණා. මම ඉල්ලීමක් කරනවා ඔබතුමියන්ලාගෙන් තුන්වන්න ඒ අදාළ කරුණාල කියන්න. මම මේ වාසනාව ඔබතුම ලැබින් කරත් වෙනවා. තුන් දෙනෙක් හතර දෙනෙක් තමයි ඇවිල්ලා නැත්තේ. මේ ඔහොම තමයි මේ වැඩසටහන සංවිධානය වුණේ. ගොඩක් ස්තුතියි කෙටි කාලයකින් මේ වැඩසටහන සංවිධානයට. ඉස්කෝලේ මම හිතන්නේ ඒක පටන් ගන්නවා කියලා හිතන්නේ හතදේ පටන් ගන්නවා. නමුත් ඒ ඉස්කෝලේ ආරම්භයට කලින් බාණේ ලබා දීම සම්බන්ධව ඊළඟට මම මේ ඔබ ඇමතිව සඳහා වෛද්‍යතුමාට ආරාධනා ආධාරයට දායකත්වය ලක්වන උත්මයන්ල සියලු දෙනාගේ අවසරයි. ඉතාම කෙටි කාලයක් ඇතුළත ඉස්සර කතා කරලා මට පුළුවන් අපේ ප්ලෑන් එකක් තියෙනවා. අපිට මෙන්න මේ වගේ උපකාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට සුදුසු කණ්ඩායමක් අපි තෝරා ගමු. ඉතාම සත්භාවී කරන වැඩක්.
කියන්නේ විදේශ රටවල හිටියත් ඔබලාගේ ඒ කියන්නේ සිතුවිල්ලෙන් හෝ අපිත් එක්ක ලංකාවේ මේ දුප්පත් ප්‍රදේශවල දුක් විඳින මිනිස්සුන්ගේ සමග තමයි ඔබලා ඉන්නේ කියන එක දනවන්න සංකේතයක් විදිහට හරි අපි මේක කරමු කියලා. ඉතින් මම වෙලාවේ මට එකපාරම ඇත්තටම මතක් වුණේ චාන්දනී ටීචර්ව ටීචර්ට කතා කරා මොකද අපිට තියෙන සීමිත කාලයන් නිසා අපිට එක තැනකට ගොනු කරගන්න පුළුවන් කණ්ඩායමක් අපිට එකතු කරගන්න පුළුවන් කියන අදහසක් එක්ක අනිතක මම පුද්ගලිකව මම හොඳාකාරම දන්නවා මේ ප්‍රදේශයේ තත්ත්වය. ඉතින් මම හිතනවා ඔබ තුමියන්ලාගේ සිතුවිල්ල සාර්ථකව ලැබී යුත්තන්ට මෙම ලැබෙන විදිහට අපි පිරිස තෝරාගත්තා කියලා. ඉතින් අද නිදහස් දවස මම හිතන්නේ නිදහස් දවසේ අපිත් හොඳ පුණ්‍ය කර්මයකට සම්බන්ධ වුණා කියලා මට හිතෙනවා. ඉතින් ගොඩාක් පින් රාජසක සහ අනුෂ මිස් ඔබ සියලු දෙනාට අද දිනේ අපේ දිස්ත්‍රික්කය නාගල වෙනුවෙන් මෙම දායකත්වය ලබා දීම ගැන වගේ තමයි ස්තුතියි.
ඊළඟ ආයේෂා සඳමාලි Thank you.